දවසක් ඔයාලා හැමෝටම අද අපි අපේ සාරි පන්තියේ පළවෙනි ප්‍රායෝගික පාඩම පටන් ගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ සාරියකට ඩස්ට් පාවිච්චි කරලා වර්ක් එකක් දාගන්න කොහොමද කියලා. අද මගේ සාරියට දාන්නේ මම ඩස්ට් වර්ක් එකක්. මම මගේ මේ මොස්තරේ මේ විදිහට තියාගෙන තිනවා. මුලින්ම රිජි ෆෝම් බෝඩ් එක උඩ මොස්තරේ තියලා ඊට උඩින් අපි පොලිතින් කවරයක් දාන්න ඕනේ. සාරිය අපේ ඩිසයින් එකේ ඇලෙන එක වළක්ව ගන්න. ඊට පස්සේ පොලිතින් උරේ දැම්මට පස්සේ සාරිය එලාගෙන මේ විදිහට සාරිය හැම යන්නේ නැති වෙන්න පින් ටික ගහ ගන්න ඕනේ. අද මගේ මේ නිර්මාණයට පාවිච්චි කරන්නේ ලේසර් සාරියක්. ඒක එහා මෙහා පේන නිසා මට ගොඩක් පහසුයි මගේ ඩිසයින් එක සාරිය යටින් කියලා වර්ක් ඉට් කරගන්න. ඉතින් ඔයාලා මේකට එහා මෙහා පේන්නේ නැති කොටින් හෝ වෙන එහා මෙහා පේන්නේ නැති රෙද්දක් පාවිච්චි කරනවා නම් මේ ඩිසයින් එක සාරියකට කොපි කරලා තමයි අපේ වර්ක් ඉට් කරගන්නේ. සාරිය වලට මම තෝරගන්නේ ගොඩක්ම කුඩාවට තියෙන පිටික වගේ තියෙන ඩස්ට් එක. මේකේ පාට ගොඩක් තියෙනවා. මම අද ඔයාලට පොඩි කොටසකට තමයි මේ වර්ක් එක කරලා පෙන්නන්නේ. ඉතින් මේ විදිහටම තමයි මුළු සාරියකටම අපි වර්ක් එක දාගන්නේ. මුලින්ම අපි අපේ මේ ගත්ත ඩිසයින් එකට මෙහෙම ගම් ලයින් එකක් දාගන්නවා. මේ ගම් ලයින් එක දානකොට ගම් ලයින් එක එක සමාන වෙන්න දාගන්න ඕනේ. නැත්නම් තැනින් තැන අපේ ඩිසයින් එක වෙනස් වෙනවා ලයින් එක. ඒක නිසා එක සමාන වෙන්නම ගම් ලයින් එක සම්පූර්ණ දාගන්න. මේ විදිහට තමයි මම මගේ සාරිය ඩිසයින් කොටසට ගම් දාගත්තේ. මෙතනදී ඔයාලට පාට දෙකකින් දාගන්නවා නම් මේකට උදාහරණයක් විදිහට මේ පොඩි කෑලි වලට වෙන පාටක් සහ මේ ලොකු ඩිසයින් කොටසට වෙන පාටක් දාගන්නවා නම් ඉස්සෙල්ලාම එක පාටකට අදාළ කොටස් ටිකට විතරයි ගම් දාගන්න ඕනේ. ඒ අදාළ කොටස් ටිකට ගම් දාලා ඩස්ට් එක දාගන්න වේරුණාට පස්සේ තමයි අපි ඉතිරි කොටස් ටිකට වෙන පාටක් දාගන්නවා නම් ගම් දාලා අනිත් පාට දාගන්නවා. දැන් මගේ නිර්මාණයට මම මගේ ඩස්ට් එක එකතු කරගන්නවා. මෙතනදී මේ නිර්මාණ කොටස සම්පූර්ණයම වැහින්න මේ විදිහට බය නැතුව ඩස්ට් එක එකතු කරගන්න ඕන. මේ විදිහට සම්පූර්ණයම අපේ මේ ගම් ලයින් ටික වැහින්න ඩස්ට් එක එකතු කරගන්නවා. හයක් විතර තියලා අපි මේක මේ විදිහට ඩස්ට් ටික අයින් කරගන්නවා. විදිහට තමයි අපි මේ ඩස්ට් වර්ක් එක පේන්න තියෙන්නේ. අපි ගම් ලයින් එක උඩට ඩස්ට් ටික ඔහොමම සම්පූර්ණ ඩිසයින් එක වැහෙන්න හලන්න ඕනේ. එතකොට හැමතැනකම ඩස්ට් ටික වදිනවා. ඒක වැදුනට පස්සේ මේ විදිහට අපි සාරියෙන් වෙනම කොලයකට හෝ මොකක් හරි දෙයකට අපි මේ ඩස්ට් ටික ඉවත් කරගෙන මේක විනාඩි 10ක් හෝ 15ක් නැවතත් අවුවේ වේලෙන්න තියන්න ඕනේ. ඔයාලා සාරියකට කරනවා නම් මේක ඩස්ට් ගොඩක් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයට හරියන ඩිසයින් එකට ගම් දාගන්න. මොකද ගම් එක වේලුනොත් ඩස්ට් එක අපේ සාරියට අල්ලගන්නේ නැති නිසා. අපි විනාඩි 10ක් ඩස්ට් එක දාලා වේලගත්ත අපේ සාරි කොටස අපි මේකේ තවත් මේ රැඳිලා තියෙන ඩස්ට් කුල් ටික ඉවත් කරගන්න ඕනේ. ඒක නිසා මේ වගේ හෝ මීටර් ටිකක් ලොකු පින්සලක් පාවිච්චි කරාට කමක් නැහැ. මේ විදිහට මේ ලයින්ස් අතර තියෙන ඩස්ට් ටික අපි හොඳට පින්සලකින් මෙහෙම ඉවත් කරගන්න ඕන. වෙනම කොලයකට මේ විදිහට
ඩස් එක සියල්ලම ඉවත් කරගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට ඩස් දාලා හදාගත්තු සාරියක අපි සාරියකට කරනවා නම් සීල් කිරීමක් සිද්ධ කරගන්න ඕනේ. ඉතින් මම ඒ සීල් කරන විදිහ කියලා දෙන්නම්. අපිට වෙන දෙයකට පාවිච්චි කරා නම් එහෙම සීල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සාරියක් අපි ඇඳලා සේදීමක් කරන නිසා සීල් කරගන්නවා නම් ගොඩක් හොඳයි. අපේ ඩස්ට් වර්ක් එක සීල් කරගන්නේ මෙහෙමයි. අපි පාවිච්චි කරන ග්ලූ එකෙන් මෙහෙම ග්ලූ ටිකක් දාගෙන අපි මේකට වතුර ටිකක් මිශ්‍ර කරගන්නවා. වතුර සාමාන්‍යයෙන් බින්දු දෙක තුනක් වගේ තමයි දාගන්නේ. අපි මේ විදිහට මේකට වතුර බින්දු දෙක තුනක් එකතු කරලා අපේ ගම් එකට මේ දෙක හොඳින් කලවම් කරගන්නවා. පින්සලකින් කලවම් කරගන්න. ගොඩක් දියර වෙන්නේ නැති වෙන්න අපි මේ ගම් එක හදාගන්නවා. මේ තමයි අපේ විනාඩි 10ක් හෝ 15ක් වේලගත් අපේ නිර්මාණය. ඉතින් මේකේ අනවශ්‍ය ඩස් සියල්ල මම ඉවත් කරගත්ත පින්සලෙන් ඒ විදිහට ඉවත් කරගත්ත එකට අපි මේ හදාගත්ත සීල් එක පාවිච්චි කරන්න යන්නේ. මේකට ගොඩාක්ම පොඩි හීනි පින්සලක් පාවිච්චි කරන්න. අපි මේ හදාගත්ත සීලර් එක මේ විදිහට අපේ නිර්මාණය උඩින් නැවතත් මේ විදිහට දා ගන්න ඕනේ. සාරියේ ගෑවෙන්නේ නැති වෙන්න. ඩස්ට් එක සීල් කර ගන්නවා කියන්නේ මේ විදිහ තමයි. ඉතින් අපි මේ සීල් කරගත් අපේ වර්ක් එක අපි අවම 24ක් අපේ සාරිය වේල ගන්න ඕනේ. ඒකත් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් උනේ. ඉතින් මෙතනදී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ලොකු ප්‍රමාණයකට ගම් දාගන්න එපා මේ වර්ක් එක කරනකොට. මොකද ගම් එක වේරෙන ඩස් ටික අල්ලගන්නේ නැහැ. අනවශ්‍ය ඩස් සියල්ලම ඉවත් කරගන්නවා. නැත්තම් අපි සීල් කරනකොට අනවශ්‍ය ඩස් කොටස් තැන් තිබ්බොත් ඒවත් එක්ක තමයි අපේ සාරිය ඇලෙන්නේ. ඒක නිසා අපිට ලස්සන නිමාවක් ගන්න නම් ඒ දේවල් අනවශ්‍ය දේවල් පිරිසිදු කරලා මේ විදිහට සාරිය සීල් කරලා නැවතත් මේක 24ක් වේල ගන්න. ඉතින් මේක තමයි අද අපේ පළවෙනි පාඩම ප්‍රායෝගිකව කරන. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් සාරියකට ඩස්ට් වර්ක් එකක් කරගන්නවා නම් මේ විදිහ තමයි කරගන්නේ. ඉතින් ඔයාලට තව මේකෙන් ඔයාලට හිතලා නිර්මාණ කරගන්න පුළුවන්. සාරියකට විතරක් නෙමෙයි ඩස්ට් වර්ක් එක දාන්න පුළුවන්. සාරිය නිර්මාණය කරන්න අපහසු සහ අකමැති අය ඉන්නවා නම් මේ ඩස්ට් වර්ක් එක පාවිච්චි කරලා ඔයාලගේ ඇඳුමකට වෙන්න පුළුවන්, කුෂන් කවරේකට වෙන්න පුළුවන්, ටේබල් ක්ලෝත් වලට වෙන්න පුළුවන්, තව බිත්ති සැරසිලි වලටත් මේ වගේ ඩස්ට් වර්ක් එකක් පාවිච්චි කරලා අපිට නිර්මාණ හදාගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් එකක් දාන්න, තවත් මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අපි අපේ ඊළඟ පාඩමින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.